අයිබෝන් ඔබ දන්නවද කෙනෙක් මිය ගියාම එයාගේ දේපලට වෙන්නේ මොකද කියලා? එයාගේ දේපල සාමාන්‍ය ක්‍රමවේදය අනුව එයාගේ උරුමකරුවන් අතර බෙදෙන එක තමයි වෙන්නේ. මේ සාමාන්‍ය උරුමකරුවෝ කියන්නේ කවද? අපි හිතමු කෙනෙක් මිය යනවා එයාගේ දේපල සම්බන්ධයෙන් අන්තිම කවචපත්‍රයක් තියන්නේ නැතුව. සාමාන්‍ය නීතියට බෙදෙන්න ඕන කියලා එයා හිතන්නේ එයාගේ දේපල එයාගේ උරුමකරුවන් අතරේ. එහෙම කෙනෙක්ගේ දේපල බෙදෙද්දී එයා විවාහක නා එයාට දරුවෝ ඉන්නවා නම් මතක තියාගන්න අදාළ දේපලින් සමස්ත දේපලින් භාගයක් තමන්ගේ විවාහක සහකාරයට වෙනවා. ඉතුරු දේපල සමානව දරුවෝ අතර බෙදලා යනවා. මේ ක්‍රමයට වෙනස් වෙන්න ඕන නම් ඔයා අන්තිම කැමැති පත්‍රයක් ලියලා තියලයි මේ යන්න ඕනේ.